අයබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ අගෝස්තු මාස 16 වෙනිදා සිට අගෝස්තු මාස 22 වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට රැකියාව වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරනවා. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරන බවක් පෙන්නුම් කරනවා. ප්‍රමාද වූ රැකියා බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තර්කකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකට අමතර වියදමක් දරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කිහිපයක් යදන බවක් පෙන්නුම් කරනවා. වරින් වර ඇති කරන උදරගත අබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ දුර ගමනකට කටයුතු සූදානම් කරගන්නා බවක් පෙන්නුම් කරනවා. හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවශ්‍යදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ කටයුතු වලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. නිතර වයසින් වැඩි අය සමග ඇසුරට අවස්ථාව උදා කරන බවක් පෙනී යනවා. දුර ගමනකට කටයුතු සූදානම් කරගන්නා කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ ඉදිරි වැඩ පිළිවෙලක් වෙනස් කරන බවක් පෙන්නුම් කරනවා. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කර ගන්නවා. සුළු සුළු රැකියා කටයුතු වලින් වාසි සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලුතේ ඉගෙනීමට වෙහෙසක් දරන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපන කටයුතු දෙසා දුර පළාතකට යාමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අතේ පය ඇතිවන හිරිගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ අය 5යි වැය 4යි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මිත්‍ර ලග්නය. මිත්‍ර ලග්නයෙන් උපන් ඔබගේ සහෝදර බැඳීම් වැඩි කරන බවක් පෙන්නුම් කරනවා. උත්සාහවන්තව කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සහෝදර බැඳීම් ඇති කරන අන්තමේ කටයුතු කිහිපයක් සිදු කරන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා තමා හමුවට එන කෙනෙකු පිළිබඳ සැලකිලිමත් වෙ යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී
රැකියාවේ වගකීම් බහුල කරන බවක් පෙන්නුම් කරනවා. නිතර ඇවිදිලි වැඩි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයක් වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස මහන්සිය ගැන දෙන අන්දමේ කරුණ කිහිපයක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 4යි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 5ද, ජයවර්ණයේ ලෙස කහ 5ද, ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයේද යදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ හිතවත්කම් අලුත් වෙන බවක් පෙන්නුම් කරනවා. පෞලේ අය අතර කැපී පෙනීමට කරුණු ඇති කරමින් සති ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සතුට සැනසීමට කරුණ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙනවා. පැරණි හිතවත්කම් අලුත් වීමකට ඉඩ තිබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිපද තීන්දුව තීරණ ගැනීමේදී දුරිතක සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් අතරමඟ නවතා දමා තිබු රැකියා කටයුතු කිහිපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී හිතුවක්කාර ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපන කටයුතු වලින් නොසිතූ ජයග්‍රහණ හිමි කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍යයට යම් යම් බාධා ගෙන දෙන සතියක් බව පෙන්නුම් කරනවා. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ අය 8යි වැය 6යි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 6ද, ජයවර්ණයේ ලෙස කොළ 5ද, ශුභ දිනයේ ලෙස බ්‍රහස්පතින්දා දිනයේද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අලුත් රැකියා ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී සතුට සමාදානයට කරුණු ඇති කරන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ආගමික භක්තියෙන් යුක්තව කටයුතු සිදු කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බව පෙනී යනවා. සේවක පක්ෂය සමග කටයුතු කිරීමේදී විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන අතර අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් දෝෂ, හිස ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතු වලින් ඈත් වී සිටීම යහපත් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 4ද, ජයවර්ණයේ ලෙස තැඹිලි 5ද, ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයේද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ සමාජයේ කැපී පෙනෙන බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් මගහැරී තිබූ ගැටලු කිහිපයක් නිලවුරු කර ගැනීමට හැකිවන කාලයක් වන අතර මේ සතියේ සඳ ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන කටයුතු කිහිපයක් යෙදෙන බවක් පෙන්නුම් කරනවා. ඉඩකඩම් දේපල සම්බන්ධ ගැටලුවකට මුහුණ පෑමට සිදුවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම රැකියාවේ කටයුතු දෙස දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනී යනවා. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරඟකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. නව දැනුම සොයා යන මාර්ගවලට යොමු වන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස මහන්සිය ගැන දෙන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. පපුව පෙනහැල්ල ආශ්‍රිත ආබාධයකින් පීඩාත් කරනවා. හදිසි වැටීම් තැලීම් වලට ඉඩකඩ ඇති කාලයක් වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 3යි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 6ද, ජයවර්ණයේ ලෙස කහ 5ද,
ශුභදිනය ලෙස බ්‍රහස්පතින්දා දිනේ ද යොදාගන්න. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබ නව සැලසුමකට අතගසනා බවක් පෙන්නුම් කරනවා. උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහය 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නීති ගැටලුවකට මැදිවීමකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා යෙදෙන ගමන් බිමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලට අලුත් සමාජිකයෙකු එක්වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සිතේ චංචල බවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ග හිමියෝවත් ඒවාට අවහිරතා මතු කරන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධක පැනනැගෙන කාලයක් බව පෙන්නුම් කරනවා. එහෙත් උත්සාහයෙන් උනන්දු වෙන කටයුතු සිදු කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නින්ද යාම අඩුකම, පිනස වැනි සෙම් රෝග, හිසට පපුවට බලපාන්න ඉඩ තිබෙනා බවක් පෙන්නුම් කරනවා. ජලය සම්බන්ධ කටයුතු වලින් ඈත් වී සිටීම යහපත් වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ අය 5 වැය 4. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 4ද, ජයවර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස පදාදා දිනයද යොදාගන්න. වෘචික ලග්නය, වෘචික ලග්නයෙන් උපන් ඔබට ගනුදෙනු වාසියක් සහිත බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳග්‍රහය 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තරමක් දුරට අවිවේකී බවක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. සහෝදර පක්ෂයෙන් උපකාර හිමි කරන බවක් පෙනී යනවා. වැඩිහිටියෙකු සමග සිත අමනාපයක් ඇති කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලින් ප්‍රසිද්ධියක් අත්කරන බවක් පෙනී යනවා. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව දා කරනවා. සුළු සුළු සෑම රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරන බවක් පෙනී යනවා. එමෙන්ම සාහිත්‍ය කතික තරඟවලින් ජයග්‍රහණත් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් ගෙඩි වැනි උග්‍ර සම්බන්ධ අබාධයකින් පීඩා අත්කරන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ අය 7 වැය 5. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 3ද, ජයවර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදාගන්න. ධනු ලග්නය, ධනු ලග්නයෙන් උපන් ඔබගේ පවුලේ සමග වැඩෙන බවක් පෙන්නුම් කරනවා. ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙන කාලයක් වන අතර මේ සතියේ සඳග්‍රහය 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දියුණුව සම්බන්ධ කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිත වන බවක් පෙන්නුම් කරනවා. අසරණයෙකුට උදව් උපකාර කිරීමට අවස්ථාව සැලසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සිතේ චංචල බවකින් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. සාහිත්‍ය හා කලා අංශයට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමේ කටයුතු වලට පැවති බාධා කිහිපයක් මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. ධාරණ ශක්තිය බලවත් බැවින් හොඳ මතක ශක්තියක් ඇති කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන බවක් පෙන්නුම් කරනවා. සෙම් දෝෂයක් හෝ හිස අබාධයකින් පීඩා විඳින කාලයක් වෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ අය 6 වැය 4. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක 9ද, ජයවර්ණය ලෙස කැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදාගන්න. මකර ලග්නය, මකර ලග්නයෙන් උපන් ඔබ මව වෙනුවෙන් කැප වෙන බවක් පෙන්නුම් කරනවා. අවිවේකී වත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳග්‍රහය 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු දාකරන බවක් පෙන්නුම් කරනවා. නිතර මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. රැකියා ස්ථානයේ ජනප්‍රියත්වයට හේතු ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී
අලුත්දේ ඉගැනීමට කටුණු සැලසෙන බවක් පෙන්නුම් කරනවා. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙනදාට වඩා ශාරීරික අප්‍රාණික ගති බහුල කරන බවක් පෙන්නුම් කරනවා. රුධිරගත සීනි මට්ටම අධි රුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 3යි. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබ ආගම දහමට යොමු වන බවක් පෙන්නුම් කරනවා. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කිහිපයක් ගැනීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ වගකීම් කිහිපයක් තමා වෙත පැවරෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. දුර බැහැර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගන්නා බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවට අමතර ව්‍යාපාරයක් ගැනීමට අවස්ථාව උදා කරන බවක් පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු දෙසා දුර බැහැර ප්‍රදේශයකට යාමට සිදුවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු වලින් විවිධ දක්ෂතා මතු කරන බවක් පෙන්නුම් කරනවා. එසේම තරඟ විභාගයකින් ජයග්‍රහණ අත්වන බවක්ද පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර ඇතිකරන උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට ප්‍රභු ඇසුරක් සහිත බවක් පෙන්නුම් කරනවා. සැලසුම් සහගත කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සමාජ සේවා කටයුතු වලින් ප්‍රසිද්ධියට පත්වන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. එදිනදා කටයුතු වෙහෙස මහන්සි වී සිදු කරන බවක් පෙනෙනවා. අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදීමට ඉඩකඩ තිබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති අවහිරතා කිහිපයක් මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමේ කටයුතු වලට විවිධ අවහිරතා මතු කරන බවක් පෙනී යනවා. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර අභ්‍යන්තරය ඇතිවන අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇතිවනවා. එමෙන්ම වරින් වර ඇතිකරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 6ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න.